අය වෙයි කිසිම ගැටලුවක් නැහැ කියලා තමයි පේන්නේ බලමු අපි දැන් සාකච්ඡා කරනකොට හැම පක්ෂයකින්ම අදහස් ඉදිරිපත් වෙවි විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හැටියට අපි මේ පිළිබඳව ඉතාමත් විග්‍රහශීලීව මේ පිළිබඳව අධ්‍යයනය කරනවා මම හිතනවා අපිට ගැටලුවක් නැති වෙයි කියලා මොකද අපි අදහස් ගත්තා අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ දැන් නාමල් එමෙතුමාගේ නම් වැඩි කැමැත්තක් පේන්නේ නැහැ අය වෙයට මේ පේන්නේ නැති එක නෙමෙයිනේ අපි බලන සාකච්ඡා කරලා අපි සියලු දෙනාම හැම එකටම කැමති වෙන්නේ නැහැ අකමැති වෙන තැන් තියෙනවා ඉතින් හැම අයවැයක්ම එහෙම ඉදිරිපත් කරනකොට අපි බලමු මොකද කිව්ව සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන් නේ අපිට අපි ඒ සියලු සංශෝධන ඉදිරිපත් කරනවා ඊට පස්සේ තමයි අපි 13 වෙනිදා දෙසැම්බර් මාසේ අත උස්සන්නේ අපි බලමු මොකද වෙන්නේ මොකක් ගැනද හන් අනාගතවාදී බහුතරයක් ජනතාවට මධ්‍යම කාලීන සුභවාදීව බලන්න පුළුවන්. මේකේ ක්ෂණික දේවල් අඩුයි. නමුත් සමෘද්ධි වැඩි කරලා තියෙන තුන් ගුණයකින්. එවැනි ක්ෂණික දේවල් අමතරව මධ්‍යම කාලීන විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තේරෙනවා. දැන් ඔබතුමාගේ අලුත් අමාත්‍යංශ වැඩ පිළිවෙල දැන් මේ යන්නේ එකට තමයි බලන්න. මොකද සෞඛ්‍ය අමාත්‍යකම නැතුණන් පස්සේ නිකන් එහෙම අමුත්තක් දැනනවා. මම ඉතින් මේ 9 වෙනි අමාත්‍යංශනේ ඒ නිසා අමුත්තක් නැහැ. අයවැයට සහයෝගය දෙනවා අපි රජය නියෝජනය කරන පාර්ශ්වයක් අයවැයට සහයෝගය ලබා දෙනවා මේ දැන් නාමල් මහත්තයා නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ අපි දැන් කරේ ඔව් එක එක්කෙනාට එක එක මත දරන්න පුළුවන් හැබැයි අපි අමතක කරන්න ඕද නැහැ ගිය අවුරුද්දේ මේ රට තිබුණ තැන ගිය අවුරුද්දේ තෙල් පෝලිං කණ්ඩ නැහැ මිනිස්සු ජීවත් වුණේ හරි අමාරුයි ඉතින් එවැනි වටපිටාවක් තුල සාධනීය අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා හැබැයි මේ අයවැය මහ පොළවේ යථාර්ථයක් කරගන්න ඕනේ එහෙම නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අයවැය අපි ගත්තොත් අපේ සම්පූර්ණ රටේ ජනගහනය ඉන්නේ පවුල් ලක්ෂ 65යි. ලක්ෂ 45කට මේකේ සහන තියෙනවා. සමෘද්ධියයි මේ ඔක්කොම දීලා තියෙනවා. ඉතින් ඒ නිසා යම් සාධාරණ සාධනීය අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. අයවැය ගැන කතා කරේම නැහැ. අපි මේ කතා කරේ අපේ පක්ෂ සම්මේලනයේ පිළිබඳව. අයවැය ගැන මොකද ඔබතුමාගේ අදහස? අයවැය හොඳයි. අයවැය හොඳයි. ඉතින් මේ ලොකු අභියෝගයක් නේ ලොකු අයවැය පරතරයක් තියෙනවා. ඒ පරතරයට පරතරේ පියවා ගැනීමත් දල් සොයා ගැනීමත් ලොකු අභියෝගයක් හැබැයි තියෙන අභියෝගයට අපි මුහුණ දෙන්න ඕන හොඳ සංවර්ධන අයවැය. මහින්ද මහත්තයා මොකක්ද කිව්වේ ඔබතුමාලා සම්මේලනේ ගැන අපි කතා කරේ සම්පූර්ණයෙන්ම සම්මේලනේ මොකද වෙන්නේ? මොකක් නැති සම්මේලනේ අපි පෙන්නනවා අපේ හයිය. ආපහු ආපහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තාමත් අංක එකේ ඉන්නවා කියන එක පෙන්නවා. ඒ කියන්නේ මේ ජනාධිපති අපේක්ෂකතුමෙක් කිම නම් කරගන්නවද එදාට? නෑ එදාට නම් කරගන්නේ නෑ නුත් ජනාධිපති අපේක්ෂකෙක් දාලා අපි ඒකට මුහුණ දෙන්න සූදානම් කියන එක පෙන්නවා. කැමතිද? ඔබතුමාගේ විග්‍රහය. මම මේ පහුගිය අවුරුදු 15ම මේ රටේ අයවැය පිළිබඳව යම් යම් පුරෝගතනයන් කරපු කෙනෙක්. ඒ කාල සීමාව තුළ අයවැය සම්බන්ධයෙන් නිහඬව ඉන්න පළවෙනි අවස්ථාව මේක. ඒකට හේතුව අයවැයට ඉස්සෙල්ලා මේ අයවැය ඇතුළාන්තය පිළිබඳව මම මාධ්‍ය සාකච්ඡා පහකදී කරුණු ඉදිරිපත් කරා. ඉතින් ඒ නිසා මේ අයවැය ඇත්තරම මේ සාම්ප්‍රදායිකව කරන්නේ වීදම් ඇස්තමේන්තු කරලා ආදායම් ඇස්තමේන්තු කරන එක. හැබැයි මේ පාර ඒක අනිත් පැත්ත. වීදම ඇස්තමේන්තු කරලා ඒකට ගැලපෙන ආදායම් ඇස්තමේන්තු කරලා ඒකට ගැලපෙන වීදම් බෙදා හැරලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා වීදම් ඇස්තමේන්තුව 50%කින් 60%කින් ඉහළ යනකොට ආදායම් ඇස්තමේන්තු එතරම් ප්‍රසාරණ වෙලා නැහැ. ඒ වගේම පුනරාවර්තන වියදම් විදිහට වැඩි මුදලක් වෙන් කරාට ප්‍රාග්ධන වියදම් විදිහට ඊතරම් ප්‍රශස්ත මුදලක් වෙන් කරගන්න බැරි වෙච්ච නිසා අපිට ආර්ථිකයේ අපි අපේක්ෂා කරන ප්‍රසාරණي සිද්ධ කරගන්න බැරි වෙනවා. දැනට ඇස්ටිමේන්තු කරලා තියෙන ආර්ථිකයේ 1.8%කින් වර්ධනය වෙලයි කියලා.
mahitna ekat apahasu ilakyak wenna beri nehe. Enisa mamada kinne ayawaya desa 23 extension ekak widire. Desa 23 watman mudal lamathiwaraya idiripat karapu ayawaya idiri piyawarak. Iti ekata ona deyak kiyanna puluwang aarthike sthawara karanna idiripat kara rajya sewakunta wedi watu wedi kara e wage godak dewal thiyenawa. Namun mahitna me wedipura අවධානය යොමු කරලා තියෙන්නේ ප්‍රතිපත්ති කාරණාවලට. ඉතින් ප්‍රතිපත්ති තීන්දුව తీරණයක මිනිසුන්ගේ බඩ පිරෙනවා නම් අපි සතුටුයි. එහෙම වෙන්නේ නැහැ නේ.